හය පහල විනාඩි 31යි. සත්‍ය සතානක සවිස්තරාත්මක ගවේෂණය තියක සංඝයා ප්‍රවෘත්ති. අයිබෝවන් සියතෙම් සංධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම ලක්ෂික තිලකරත්න. ප්‍රථමයෙන් නවදහනය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති සහ විගණකාධිපති සමග සාකච්ඡා කරන බව කථානායක කියයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවට නහව මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්. උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර සංශෝධනයන් මේ මස 15 වනදාට පෙර සිදු කරන ලෙසට විභාග අපේක්ෂකින්ට උපදෙස්. ශ්‍රී ලංකා එංගලන්ත 20-20 තරගයද. අද රටවටා අනුග්‍රහය රසනේ ඔන්න කම්බි ටික ගෙනාවා කරන් කළා වා ගන්නකෝ ආත්තේව මෙල්වා නෙවෙයිනේ මේ ගෙනත් තියෙන කම්බි මෙල්වා කියලා නේ දුන්නේ අවවාදයයි මෙල්වා කම්බි ගනිද්දි MELWARP 500 ඇද්දයි බලන්න අනුකරණ වලට රැවටෙන්න එපා මහදෙන් කුබෙනුම් කරන ිකතුව පිළිබඳව විගණකාධිපතිවරයා විසින් සමා වෙත ලබා දෙන ලද සවිස්තර සහ සංක්ෂිප්ත වර්තා සම්පත්තෙන් නීතිපතිතුමා විගණකාධිපතිවරයා සහ අභිනවෙන් පත් වූ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා සමග වැඩිදුර සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර විසානායක මහතා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් කථානායකවරයා මේ බව පැවසුවේ. කථානායකවරයා වැඩිදුරටත් පැවසුවේ එම වාර්තාවේ රහස්‍යභාවය රැකෙන අයුරින් කටයුතු කිරීමටත් ඊට අදාළ වැඩිදුර උපදෙස් ලබා ගැනීමටත් අපේක්ෂා කරන බවයි. මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණ වලට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මහබැංකුවේ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්. සාර්ව ආර්ථික මූලධර්ම පදනම් කොටගෙන මෙරට ආර්ථිකය දියුණු කිරීමට කැපවෙන බව මහබැංකු අධිපතිවරයා එහිදී කියා සිටියා. මෙගාපොලිස් සහ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීම සඳහා ජපානය, චීනය සහ සිංගප්පූරුවෙන් රටවල් එක්වීම සතුටුදායක බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ. එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පස් අවුරුදු ආර්ථික සැලැස්ම අනුව මහබැංකුව මෙහෙවන බව කියා සිටි අධිපතිවරයා තම ප්‍රධාන අභියෝගය වන්නේ මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙනීම බවද ප්‍රකාශ කළා. මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමග මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යන හේයින් ඔවුන්ගේ අත්දැකීම්ද විමසා බලා ශක්තිමත් ආර්ථික පදනමක් ගොඩනැගීමට කටයුතු කරන බවයි. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇති නොකරන බවයි. එමෙන්ම තම පත්වීම කිසිදු දේශපාලන බලවේගයක් ඔස්සේ සිදු නොකෙරෙන බවද මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කියා සිටියා. අල්ලස සහ දූෂණය වැළැක්වීමේ මාසය ලෙස ඔක්තෝබර් මාසය නම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. අල්ලස හා දූෂණය ඉහවහගිල්ල. අපේ නව රජයේ බලයට පත් උනේත් මේවට විරුද්ධව. ජනතාව ඒ වෙනස්කම් කරෙත් මේවට විරුද්ධව. නමුත් මේ ලේසි වැඩක් නෙමෙයි. මම දන්නවා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මේ කොතරම් බැරෑරුම් අමාරු කාර්යභාරයක්ද කියන එක. බොහෝ අයට අද මේ ගැන කතා කරන්නත් බැරි තැනකට පත් වෙලා. ඒ නිසා පාසල් මට්ටමින් අපි අල්ලස හා දූෂණය පිටු දැකීමේ ව්‍යාපාරයක් අපි ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපි තීරණය කරේ ඔක්තෝබර් මාසයේ මේ වසරේ අල්ලස හා දූෂණය පිටු දැකීමේ නැත්නම් අල්ලස හා දූෂණ විරෝධී මාසය ලෙස අපි ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වසරේ ඔක්තෝබර් මාසය සියලුම පාසල්වල මේ සඳහා අපි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අල්ලස දූෂණය පිටුදැකීමේ ගුණාංගවලින් පිරි දරු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් පාසල් විෂයමාලාවටද අල්ලස හා දූෂණය පිටුදැකීම පිළිබඳ කරුණු ඇතුළත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ජාතික අධ්‍යාපන ආයතනයේ අපි මේනකොට උපදෙස් දීලා තියෙනවා විෂය මාලාවලටත් විෂය නිර්දේශවලටත් මේන් කොටසක් අල්ලසා දූෂණ කුමිස සභාවේ සහයෝගය ඇතිව මේන් කොටසක් ඇතුළත් කරන්න කියලා. මොකද අපි පාසල් මට්ටමින්ම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාව මේ සඳහා හුරු කළ යුතුව තිබෙනවා. දේශපාලඥයෝ බොහෝ විට සද් සමාජයේ තියෙනවා දූෂිතයි කියලා. ඒක බොරුවක් නෙමෙයි අපි දන්නවා. ඒ වගේම නිලධාරිනුත් දූෂිතයි සමහර අය. ඒ විශාල මුදල් ප්‍රමාණයක් මේ අල්ලසහ දූෂණ නිසා අපි හිතන්නේ නැති විදිහට නැති වෙලා යනවා. අපේ ශේත්‍රවලත් අපේ මට්ටමින් අපි මීට විරුද්ධව ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න. GST Plus බදු සහනය ලැබීම හේතුවෙන් මිලියන 550ක වෙළඳ පොලක් ශ්‍රී ලංකාව වෙත අලුතින් විවෘත වන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. යුරෝපාවුලින් ඉංගලන්තයේ කැඩෙන යාම තුළ ඒක අපේ රටට විශාල වශයෙන් බලපානවා. මොකද අද අපි GSP Plus ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. GSP Plus බදු සහනය ලැබීම තුළ අපිට මිලියන 550ක වෙළඳපොලක් විවෘත වෙනවා. එතකොට මේ වෙළඳපොලේ අපිට 10%ක 12%ක විතර බදු සහනයක් ලැබෙනකොට අනෙක් රටවල් සමග ඉතාම පහසුවෙන් තරගකාරීත්වයකට යන්න පුළුවන්. ඉතින් අපි හැම දෙයක්ම ගාමන් ගත්තොත් ගාමන් කියන්නේ 4 billion අපේ ගාමන් වල turnover එක. එතකොට මේක ඇත්තටම අපිට GSP Plus තිබුණා නම් අපි හරියට මේ ඉන්ඩස්ට්‍රි එක කරගෙන ගියා නම් මම හිතන්නේ අද මේක 6.5 billion විතර ඩොලර් ප්‍රමාණයක් අපිට ගාමන් වලින් ඇඳුම් වලින් ගේන්න තිබුණා. එතකොට අද තේ ගත්තොත් තේවල අපිට තමයි ලෝකෙ වැඩිම මුදලක් අපිට හම් වෙන්නේ තේවලට. නමුත් අපිට තේවල අනිත් රටවල් එක්ක තරගකාරීත්වයකට යන්න බැරි වෙලා තියෙනවා. ජේෂ්ඨ පුරවැසියන් මනාව වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන නිකුත් කර තිබෙන බව අමාත්‍ය ස්ටිඩ් දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හිරත් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. ඒ අනුව 2016 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 9.27ක මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. සමෘද්ධි නිලධාරීන් හරහා අදාළ මුදල් නිවසටම ගොස් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට අද උසස් කළා. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය අද පොලිස් මූලස්ථානයේදී සිදු වුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ එහෙදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා රාජ්‍ය සේවයේ වගේම අපේ විශේෂයෙන් අපේ පොලිස් සේවය කරන ජාතික සේවය වගේම ඔබ ජනමාධ්‍යයේදී කටයුත්ත ජාතික සේවය. නොයෙක් අය නොයෙක් විදිහට වරණගුවට නොයෙක් අය එයාට මේ විදිහෙන් සලකනවා අපිත් ඔහුටන් අපිත් දඬුව කරන විදිහ අරව මේවා කිව්වට පෞද්ගලික මතිමතාන්තර නොයි සමාජයේ සම්ප්‍රදාය සමාජයේ ඔබගෙන තියෙන අහකල්පය. හැබැයි නොයෙක් තැන්වල ඉතින් සුළු දේවල් වෙනවා පෞද්ගලික න්‍යාය පත්‍රයෙන්. ඒක කොයි කිල්ලෝටෙත් තියෙනවනේ මේ හුණු ටික ටික එක පස්සයක් නෑ අපේ උනත් අපි අංග සම්පූර්ණ නෑ අපේ දුර්වලතා තියෙන බව අපි දැනගන්න එක තමයි වඩා මොකදිනේක ප්‍රශ්නයක් තියෙන තමන් දන්න බව දරද ඒක නිසා තමන් ගැන අවශ්‍යක් සෙරුවක ඉල්ලෝ අනේ ඇති දැන බලහන් ගියම කිසි කෙනෙකුට සෙතක් වෙන්නේ නෑ රාජ්‍ය තන්ත්‍රයට එහෙම නැත්නම් මේ රටේ මහ ජනතාව කිසිම සෙතක් වෙන්නේ නෑ කතා කරන දෙයකි ලියන දෙයකි හිනාවක් කරන එක සහ තව ප්‍රවෘත්තියක බහුවදාට එක මැකෙනෙක් විතරයි වෙන්නේ ඕන විශ්ලේෂණය කරන්න ඕන නමුත් ඒක බොහොම අර සුබවාද පළදායි තත්ත්වයක යන්න එනකොට තමයි තුලින් අපිට අපේ අනුපාඩුකම් හොයා ගන්න පුළුවන්. අන්න ඒක මම එකම එක ඉඳීම ඔබ තමුන් අන්ස්ලයින් කරන්නේ හරි ප්‍රවෘත්තියක් දාන්න විවේචනය කරන්න තියෙන හැම තැනක්ම නිශ්චිත විදියට නියම කරුරුලි බය නැතුව විවේචනය කරන්න. ඒ අවශ්‍ය උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් මේ මාස 15 වනදාට පෙර එම කටයුතු සිදු කරගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන්නේ අගෝස්තු 2 සිට 27 වනදා දක්වායි. පාසල් අයදුම්කරුවන් 241,991 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 74,614 දෙනෙකු ඊට සුදුසුකම් ලබා සිටිනවා. මේ වන විටත් විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර අවසන් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම්
01112 42 2 0 01112 42 37 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි. හම්බන්තොට වනජීවි කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු වැටලීමක් අතරතුර වෙඩිතේදී මියගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අද අලුයම වැටලීමකට ගිය අවස්ථාවේදී සැකකරුවෙකු සමග පොරබැලීමේදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි. හම්බන්තොට බල්සපුගම ප්‍රදේශයේ වනසතුන් දඩයම් කර සංචාරකයින්ට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ලද තොරතුරක් මත වනජීවි නිලධාරීන් අද මෙලෙස වැටලීමක් දියත් කළා. පොළොන්නරුව පූජා නගරයේ කැණීම් කටයුතු වල දෙවන අදියර අද ආරම්භ වුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ මාසයක කාලයක් එහි කැණීම් කටයුතු සිදු කරන බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලය සමග ආරම්භ කළපු පස් අවුරුදු සැලැස්ම ක්‍රියාපතියේ දෙවැනි අදියරේ පරීක්ෂණ කටයුතු අද අපි ආරම්භ කරා. පුරා මාසයක් ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම තමයි අපේ බලාපොරොත්තු තිබෙන්නේ. විශේෂයෙන්ම පොළොන්නරුව නගරයේ සිට වර්ග කිලෝමීටර 50ක අරයකින් යුක්ත ප්‍රදේශය ඉතාම සිවුම් ආකාරයෙන් විමර්ශනයට ලක් කරලා ඒ සාගන්නා තොරතුරු වාර්තා කිරීම තමයි අපි අත් වශයෙන්ම මේ වර්ෂයේ දිගටම කරගෙන යන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම පොළොන්නරුව පූජා භූමියේ කැණීම් කටයුතු සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ගිය වර්ෂයේ පටන් ගත්ත සිවිදේවාල අංක දෙකේ කැණීම ව්‍යාප්ත කරලා මේකේ තොරතුරු ගැඹුරටම ගිහිල්ලා සුවගෙන ඒවා ඉදිරිපත් කරන්න තමයි මේ වර්ෂයේ අපි සැලසුම් කරලා තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි කල්පනා කරනවා මේ ජාත්‍යන්තර කණ්ඩායමත් එක්ක ඒ දැනුම ලබාගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා උපහායධාරීන් ආදී ඒ කණ්ඩායමේ පුහුණු වැඩ සටහනක් හැටියටත් මේ ව්‍යාප්තිය ඉදිරියට ගෙන යාම සඳහා අපි වැඩ කටයුතු සැලසුම් කරලා තියෙනවා. 2018 වසර වන විට සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ කටයුතු අවසන් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ ඉදිරි මාස 6 තුළ ඒ පිළිබඳව ශක්තිතා අධ්‍යයනයක් සිදු කරන බවයි. කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. මෙගාපොලිස් ව්‍යාපෘති යටතේ මෙහි ඉදිකිරීම කටයුතු සිදු කෙරෙන්නේ. ඒ පිළිබඳව කතා බහ කරන්න අපි සම්බන්ධ කරගත්ත මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතාව. ඔව්ද, සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය කියන්නේ දැන් ඒකට පුළුවන් උඩින් යන්නත් පුළුවන් යටින් යන්නත් පුළුවන් අංක 6ක බැස්මකින් ගිහිල්ලා යන්නත් පුළුවන්. මේක සුන්දර ලස්සනයි මේ කැපැසිටියක් යන්නත් පුළුවන්. අනිත් එක ඔගොල්ල කාටත් පුරුදු මොනෝරේල් මේ පිටරට කොට තියෙනවා. මේ සිංගප්පූර් ගත්තොත් තියෙන්නේ LRT සැහැල්ලු දුම්රිය මේවා. ඉතින් මේ ලංකාවට මේ තියෙන ප්‍රශ්නෙට විසඳුම ඒක තමයි. මේක යන්නේ උඩ පාර නැද්ද කොළඹ උඩින් යනකොට යන්නේ කොළඹ මුටි. ඒ කියන්නේ මොනෝරේල් එකල විදිහටම තමයි යන්නේ. හැබැයි මේක ට්‍රැක් දෙකක් තියෙනවා මොනෝරේල් එක තියෙන්නේ. ඒ වගේ පොඩි තාක්ෂණික වෙනස්කම් තියෙනවා. ස්ටේෂන් උත් තියෙනවා. ඕන තැනකින් යන්නත් පුළුවන් අස්සකින් උඩින් යන්නේ තියෙනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබෙන්නේ කොහොමද? අපි යෝජනා කරලා තියෙන ජයිකයකට අපි කියන හරිත මාර්ගය කියලා කොළඹ කොටුව කොල්ලපිටිය බම්බල්පිටිය පොරැල්ල යුනියන් ප්ලේස් මරණාන වගේ ඊට පස්සේ දම් මාර්ගය කියලා දෙකේ පාටලිය මේ මාර්ග දාලා තියෙන පොරැල්ල මාල අපි ඉතින් මේ කිලෝමීටර 25ක් වෙන ඒක ඉස්සෙල්ලා කරමු කියලා ඊට පස්සුව තියෙනවා අපි වෙනත් මාර්ග මේ කඩුවෙන් ගලක්වම දික්කිනවා පැලේ වල කඩවත තියෙනවා ඊට පස්සුව දැනට හදිසියක් අධිපතියක් වශයෙන් අධිකාරියක් වශයෙන් අපි අමාත්‍ය මණ්ඩලම් නැති ඇතුව අපි දැන් ජයිකා එකට දන්නවා අපි කැමති ඔවුන් ජයිකාත් එක්ක මේ ප්‍රොජෙක්ට් එක කරන්නට කියලා. අපි දැන් ඒක ඉස්සෙල්ලා ඒගොල්ලෝ කැමති වෙලා තිබුණා මොනෝරේල් කියන එක. නමුත් මේක ඊට වඩා තාක්ෂණික වශයෙන් ටිකක් වෙනස්. ඉතින් අපි ජයිකා එක ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා දෙයටම. ඊට පස්සෙ අපි මේකේ මාස 6ක් සක්‍රීය තවර්තාව කරන් දුන්නා. ඊට පස්සේ අවුරුදු 3කින් මේක ඉවර කරන්න කියලා උනාමාරක් කරනකොට මේක ඉවර කරන්න තමයි බලාපොරොත්තු. එතකොට මේ මාර්ගයේ ඉදිකිරීම කටයුතු සිදු වෙන්නේ කොහොමද? ඒ මාර්ගයේ තියෙන සෙන්ටර් දැන් අපි මාර්ගයක් ගත්තොත් මාළදී ගත්තොත් මැද ටෙහිස් එකේ උඩ කොළඹයක් අහලා කොළඹ දෙකට බෙදිලා ඒ දෙකේ ට්‍රැක් එක උඩින් යන කේම තමයි යන්නේ. එන්නේ ඉඳන්වත් අත්ත කරගෙන අවශ්‍ය නැහැ මේකට. ශ්‍රී ලංකාවට සැහැල්ලු දුම්රිය පද්ධතියක්. මේ ව්‍යාපෘතිය වැඩ කටයුතු ආරම්භ කරන්න කවද්ද?
අපි දැන් කැබිනට් අනුමැතිය ගිය සතියේ ලැබුණේ අපි ඒකට ජපන් රජයට දන්ලා තියෙනවා අපි තාරම් කරලා. ඒගොල්ලෝ ඒකේ එකක්ක්ක් ලැබුණ වහම මේකේ සංකීර්ණතාවය තියෙන්නේ අපි පටන්ගෙන අවුරුදු 3කටක් ඇතුළත ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න බලාපොරොත්තු. ඒ මහා නගර හා බස්නාහිර සම්ප්‍රදායම තිශීලකම් නිහල් රූපසිංහ මහතා. Sri Lanka to World Cup England 2016. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 20-20 තරගය අද ආරම්භ වෙනවා. ඒ එංගලන්තයේ සදම්ටන්හි රෝස් පෝල් ක්‍රීඩාංගණයේදී. මෙම තරගයට ශ්‍රී ලංකා සංචිතයට රමිත් රඹුක්වැල්ල කැඳවා තිබෙනවා. ඔහු මේ වන විට එංගලන්තයේ තරඟ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ඒකණ්ඩායමේ සිටියදී මෙලෙස අද තරගයට ලක් සංචිතයට කැඳවා ඇත්තේ. ඒ එක් දින සංචිතයේ සිටි උපුල් තරඟ වෙනුවටයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජලෝ මැතිස් විසින් මෙහෙවනු ලබනවා. එංගලන්ත කණ්ඩායම මෙහෙවන්නේ ඉයන් මෝකන් විසින්. යුරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව තරඟ අනිද්දා ආරම්භ වෙනවා. ඒ අනුව පළමු අවසන් පූර්ව තරඟය පැවැත්වෙන්නේ පෘතුගාලය සහ බෙල්ජියම් අතරයි. තරඟය පැවැත්වෙන්නේ ප්‍රංශයේ ලියොන් ක්‍රීඩාංගණයේදී. පෘතුගාලය අර්ධ අවසන් පූර්ව තරඟයේදී පෝලන්තය පරදවමින් අවසන් පූර්ව තරඟයට පිවිසියා. බෙල්ජියම් අවසන් පූර්ව තරඟයට පිවිසියේ බෙල්ජියම ගෝල 2-1 ලෙස පරදවමින්. මෙනැලිත් සිරස්තල බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති සහ දිගණකාධිපති සමග සාකච්ඡා කරන බව කතානායක කියයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවට නව මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්. උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර සංශෝධනයන් මේ මස 15 වනදාට පෙර සිදු කරන ලෙසට විභාග අපේක්ෂකයින්ට උපදෙස්. ශ්‍රී ලංකා එංගලන්ත 20-20 තරගය අද සිටෙහි සම්ද ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. එක්වන්න අපගේ පැයෙන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්.